ඔබ ජීවත්වන ලෝකයේ සියලුම සංසිද්ධීන් අකුරකට වර්ණයකට හැඩතලයකට අවසානයේදී අංකයකට ඡේදනය වෙනවා. ඔබට මතක ඇති මුල්ම කාලයේදී අපි හැමෝම දන්න මාතෘකාව ගැන තමයි මුලින්ම කතා කරේ. චක්‍ර සම්බන්ධව, සිතුවිල්ලෙන් යථාර්ථය නිර්මාණය කිරීම සම්බන්ධව, කුණ්ඩලිනි ශක්තිය, තර්ඩ් ඩයි, ඔන්න ඔය වගේ දේවල් හැමෝම බලන්න කැමති දේවල්. ගැන් ට්‍රෙන්ඩ් වෙන දේවල් වගේ ගන්න පුළුවන්. නමුත් මම යම්කිසි ගැඹුරු යථාර්ථයක් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඒ පිරිස එහෙමම අයින් වෙලා යනවා. නමුත් වෙන පිරිසක් මතුවෙනවා. ඒ අය මේ දක්වාම එතකොට ඉන්න පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒක හරියට මම හැමතිස්සෙම කියන කතාව වගේ විශ්ලේෂණ මනස ඕෆ් කරන්න එතකොට තමයි සහජ ඥානෙ මතුවෙන්නේ. ඔන්න ඒ වගේ සංසිද්ධියක් එතකොට එතන සිද්ධ වෙලා තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ගැඹුරු යථාර්ථය අවබෝධ නැත්නම් එහෙම ඔබව නිකන් සුනාමියකට වගේ මුහුදු රැල්ලකට ගහගෙන යනවා වගේ දෙයක් මෙතෙන්දි සිද්ධ වෙනවා. අපි මේ කතා කරන දේවල් තුලින් හරි දැන් අද කතා කරන දේ ගත්තොත් එහෙම ඒ වචනය තුල පවා ඊට අදාළ ශක්තිය ගැබ්බෙලා තියෙනවා. ඒකට ඒක කනට ඇහෙනකොට කෙනෙක් ඒ යථාර්ථය කියන ඒ රැල්ලට ඒ කෙනාව ගහගෙන යනවා. ඒකයි බුදුදහම එහෙම නැත්නම් බුදුන් වහන්සේ පෙන්නුම් කළ තියෙන මාර්ගය. ඊටමත් සුවිශේෂී වෙන්නේ හැම දෙයකටම කයි. ඒක තුල පදනම් වෙලා තමයි මම හැම දෙයක්ම කියන්නේ. ඒ නිසා තමයි හැම විටම මම මේ ගැඹුරු දේ මුලින් පෙන්නුම් කළා දීලා ඊට පස්සේ අනික් දේවල් වලට ඊට පස්සේ ලෝක පැවැත්ම තුල තියෙන දේවල් පිළිබඳ කතා කරන්නේ. ඒ නිසා හැම වීඩියෝ එකකම මම පෙන්නුම් කළා දෙන්නේ ಗುಣධර්ම, හර්ම සාක්ෂි එකකව කටයුතු කිරීම. ඒ දේවල් අනිවාර්යම ඒවල තුල පිහිටලා තමයි ඊටු දේවල් කතා කරන්න අවශ්‍ය. එහෙම කතා කරන්න නැති අය අර රැල්ලට ගහගෙන ගිහිල්ලා අවසන් වෙනවා. මොකද වචනය කියලා කියන්නේ අකුර කියලා කියන්නේ ශබ්දයක් ස්වරයක් වෙනවනේ. ශබ්දයේ ස්වරය කියලා කියන්නේ මොකද්ද? මේ විශ්වය ගොඩනගලා තියෙන මොනවාද? කම්පණය තුනේ ශබ්දයේ ස්වරය කියලා කියන්නේ කම්පණය වෙනවා. ඒ හැම ශබ්ද කිරීමකම හැම ඇහැ ගැටෙන වර්ණයකම හැඩතලයකම යම්කිසි ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. එතකොට කටින් පිට වෙනවා කෙනෙක්ට කනට ඇහෙනකොටම ඒ ආකර්ෂණය ඒ ඇතුළ සිද්ධ වෙනවා. මොකද මේක ශක්තියෙන් ගොඩනැගිච්ච සබහාදාමයේ ශක්තිය තුලින් හැමත මූල ශක්තිය තුලින් ගොඩනැගිච්ච යථාර්ථය හැමත ලෝකයක අපි ජීවත් වෙනවා. මේ දවස්වල අපි කතා කරගෙන යනවා ගුණධර්ම සම්බන්ධව දුනු විදු channel එකේදී ඒවා නරඹණේක තමත් වැදගත් වෙනවා. ඒවා තුල පිහිටන එකේ තමත් වැදගත් වෙනවා. නැත්තම් ඒ රැල්ලේ කතාව තමයි සිද්ධ වෙන්නේ. හොඳ ඊට පස්සේ දැන් මේ මැට්‍රික්ස් අය කියන වචනේ එන්නේ පිටරටයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඒක හටගන්නේ. හරි. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ දැන් අපි මේ ඉන්න මැට්‍රික්ස් එහෙම නැත්නම් අපි මේ ඉන්න සැකස්ම කියන එක ගොඩනැගිච්ච මූලික පදනමක් වෙනවා. දැන් බලන්න ඔය භාවිතා කරන ඉලක්කම් 1 ඉඳන් 10 දක්වා මොන රටේද ඒ ටික නැත්තේ? හැම රටකම තියෙනවානේ. චයිනීස් භාෂාව කතා කරන රටක් තියෙනවා. ඉන්දියන් භාෂාව කතා කරන රටක් තියෙනවා. වෙන යම් හෝ යුරෝපීය භාෂාවක් කතා කරත්, මෙක්සිකන් ස්පැනිෂ් භාෂාව කතා කරත්, දකුණු ඇමරිකාවේ වුණත්, අප්‍රිකාවේ වුණත් හැම රටකම ඔය ඉලක්කම් ටික භාවිතා වෙනවා නේද? හරි, අන්න එක ලක්ෂණ. ඊට පස්සේ අකුරු ගත්තොත් ඉංග්‍රීසි අකුරු කියන එක කොහෙද භාවිතා වෙන්නේ? දැන් බලන්න අපි හිතමු දැන් චීන වගේ, ජපාන වගේ රටක හැමතිස්සෙම ඒගොල්ලන්ගේ භාෂාවනේ කතා වෙන්නේ. බෝඩ් එකක් උනක් තියෙන. නමුත් ඉලක්කම් ටික අන්තර්ගත වෙනවා. ඒ වගේම දැන් පොඩි පොඩි දේවල් මීටර් 100 කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා කියලා හිතන්න. M කියන එක එතන සාධාරණ වෙනවා නේද? මීටර් 100 කියනකොට 100යි M කියන. ඔන්න ඔයගේ පොඩි පොඩි හරි ඉංග්‍රීසි අකුරු සඳහන් වෙනවා නේද? අපිට බැලූ බැලමටම පේන්න පුළුවන්. දැන් මිනිසුන්ව හැසිරවීමට, නොමග යවීමට කන්ට්‍රෝල් කිරීමට පාවිච්චි කරන ශක්තියටයි මෙච්චර බලයක් තියෙන්නේ කියලා යහපතට වැඩිය. ඒකට හේතුවක් තමයි මේ දෙපැත්තෙම බල මූලාශ්‍රය වෙන්නේ එකම දෙයක් වෙනවා. මේ සබහාදාමයේ ශක්තිය, විශ්ව ශක්තිය තමයි දෙගොල්ලොම භාවිතා කරන්නේ. ඒ භාවිතයේ උදෙසා විවිධාකාරයේ සිද්ධාන්ත තියෙනවා.
එතකොට මේ දෙපියසම ඒ සිද්ධාන්ත දනවත යහපත් අය යහපත් විදියට ක්‍රියාත්මක වෙනා වගේම යහපත් චේතනාව තුළ අයහපත් ක්‍රියාකාරීත්වයටත් ඊට අදාළ සිද්ධාන්ත තියෙනවා. ඒ හරහා හැකියාවක් තියෙනවා ඒ කන්ට්‍රෝල් එක පවත්වා ගැනීමට. එතකොට M අකුරට එනකොට ඒකත් සුවිශේෂී දෙයක් විදිහට ගන්න පුළුවන්. මේ මැට්‍රික්ස් කියන එකේ අකුරට M A T R I X කියලා. ඒකත් ඒ විදිහට සදහන් වෙලා තියෙන්නේ සුවිශේෂී හේතුවන් නිසා. ඒකේ ගැඹුරු දේවල් මම කියන්න නැති වෙනවා. මොකද මේ වචන කියනකොටත් මම කිව්වේ ඒ ශක්තිය තමයි මේ මතුවේ. ඒක වැරදි දෙයක් නෙවෙයි සබාදාමම තමයි. ඒකයි මම කියන්නේ සබාදාමම තමයි මැට්‍රික්ස් එහෙම නැත්නම් මේ සැකස්ම බිහි කරන්නේ. ඒකට අන්‍යෝන්‍ය දායකත්වයක් ඔබත් දීලා තියෙනවා මමත් දීලා තියෙනවා. يعني අපි හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. අපේ තීරණයක් නොවනවා ඒක. ඔබ හරහා මා හරහා ජීවය හරහා ඒක සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඒක අමුතු දෙයක් හෝ මැජික් එකක් හෝ ඒක බ්ලැක් මැජික් එකක් හෝ එහෙම දෙයක් නෝ. බ්ලැක් මැජික් වයිට් මැජික් කියන එකත් ඒ තුලින්ම තමයි හටගන්නේ. මේ මූලාරම්භය එකක් වෙනවා. චේතනාව තමයි වැරද්ද. හරි. චේතනාව පිරිසුදු වෙන තරමට ඒක වයිට් වෙනවා. හොඳ යහපත් වෙනවා. චේතනාව අඳුර වෙන තරමට. අනික්කල් හානියක් වෙන තරමටම ඒක අඳුරු දෙයක් වරපත්. ලිම් ගත්තොත් එම මේ විශ්වයේ මූල ශක්තිය කියන එක ශක්ති ස්වභාවය ක්‍රියාකාරී වුණාට පස්සේ මේ දුවතාවය හරහාම මෙවැනි සැකස්මක් බිහි වෙනවා ගණී භවනයේ වෙච්ච. ඒක අපි අත්විඳිනවා කියලා කියන්නේ අපි ඒකෙම කොටසක් වෙනවා මිසක් අපි කොහේ හරි ඉඳලා මේකට කඩාපාත් වෙලා දැන් මේ ලෝකේ අත්විඳිනවා කියන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ ඔබ කියන කැරක්ටර් එක ඔබ කියන චරිතයම මම කියන චරිතයම මේ විදිහට මේ ශරීරයත් එක්ක ඇතුළුව මේ සුභාදාම විසින්ම ඒ ආකාරයට යාන්ත්‍රය තුලින්ම ගොඩනැගිච්ච ස්වභාවයක්ම තමයි මේ අපි ජීවත් වෙනවා කියන්නේ. මම දැන් ජීවත් වෙනවා කියලා මම අත්විඳින එකයි. ඔබ ওই අවස්ථාවේදී ජීවත් වෙනවා කියලා ඔබ අත්විඳින එකයි. ඒ දෙකම ඒ යාන්ත්‍රණයම. හරි. ඒක තමයි යථාර්ථය. ඒ නිසා දැන් අපි මේ කතා කරන මේ පැවැත්ම තුල තියෙන සිද්ධාන්තයන් ගත්තාම ඒ හැම දෙයකම මූලාරම්භය මොකද්ද කියන එක හොඳ අවබෝධයකින් යුතුව තමයි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මම කිව්වා අර මුලින්ම ඒ රැල්ලට ගහගෙන. ඊට පස්සේ මේ අකුරු වල තියෙන අර්ථය. අපි එක හැමදෙස්සෙම කතා කරපු දේවල් නෙවෙනවා. සුදුසු අවස්ථාවත් ආවොත් එහෙම ඒ ගැන කතා කරන්න පුළුවන්. නමුත් මම මේක එක අකුරක් ගන්නවා. එක අකුරක තියෙනවා x අකුර නේද? x අකුර ගත්තට පස්සේ අපි යමු සංකේත විද්‍යාව පළවෙනි පාඩම අපි කතා කරපු ඒකේ මම හඳුන්වලා දෙනවා දිශා හතර කියලා එක. දිශා හතරෙන් අනුදිශා හතරක් එනවා නේද? හරි. දිශා හතර කියලා ගත්තාට පස්සේ මැද අපි ගත්ත මධ්‍ය ලක්ෂයක් කියලා. හරි. ඒ කියන්නේ විශ්වයේ කේන්ද්‍රය. ඒතර මිනිස්යා ලෝකේ ඇප්ලයි කරාට පස්සේ මිනිස්යා විශ්වයේ කේන්ද්‍රය වෙනවා කඳු මුදුනකට චෛත්‍යයකට පිරමීඩයකට ඇප්ලයි කරාට පස්සේ ඒක විශ්වයේ කේන්ද්‍රස්ථානය වෙනවා. ඒ කියන්නේ ඒකාග්‍රවණ තැන වෙනවා. එතනට විශ්ව ශක්තිය ගලාගෙන යනවා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. කොහොමද දෙයක් අපි සඳහන් කරන්නේ? ඔන්න ඔතෙන්දි නැවත ගියොත් එහම ඔය සැකස්ම දිශා හතර අනුදිශා හතර ගත්තට පස්සේ දිශා හතරෙන් ප්‍රධාන දිශා හතර අයින් කරන විදිහට ප්‍රධාන දිශා හතර අයින් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? x. හරි. ඒතර x කියන්නේ මොකද්ද? ඒකෙත් එතකොට පෙන්වුම් කරනවා ඒ මධ්‍ය ලක්ෂයක් තියෙනවා. ඒකාග්‍රවණ තනක් තියෙනවා. විශ්ව ශක්තිය ගලන තනක් තියෙනවා. නමුත් මුලින්ම ගත්ත ඒ කතිරේට වැඩි එක වෙනස් ස්වභාවයක් තියෙනවා. මධ්‍ය ලක්ෂයේ වෙනසක් නැති වෙනවා. අන්න ඒක බලන්න. මූල ශක්තිය කියන තැන, විශ්වයේ කේන්ද්‍රය කියන තැන වෙනස් වෙන්නේ නැති වෙනවා කවදාවත්. يعني හට ගැනීම අවසානයක් නැති හට ගැනීම කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙනවා. මූලාරම්භය කියන එක වෙනස් වෙන්නේ නැති වෙනවා. ශුද්ධ ශක්තිය කියන එක වෙනස් වෙන්නේ නැති වෙනවා. නමුත් හැඩේ වෙනස් වුණා නේද? හැඩේ වෙනස් වුණාට පස්සේ ඒකේ අර්ථය වෙනස් වෙනවා. එතකොට ඔය x කියන එක දැන් කවුද පාවිච්චි කරන්නේ මේ ලෝකේ? හරි, ඉස්සර කෙනෙක් භාවිතා කරා ට්විටර් කියලා ඇප් එකක් තියෙනවා නේද? ට්විටර් කියන එක ලංකාවට වැඩිය බටහිර හැමෝම භාවිතා කරන ඇප් එකක් ට්විටර් කියලා කියන්නේ ට්වීට් කරනවා කියලා කියන්නේ නිකන් කුරුල්ලෝ ඇවිල්ලා නිකන් අපිට පණිවිඩ කියනවා කියලා කියන්නේ චූටි චූටි කතා තියෙන්නේ. ඔන්න ඕක තමයි ඒකේ තියෙන ඒගොල්ලෝ දුන්න අර්ථය වෙන්නේ. ඒක බොහොම ලස්සන නිල් පාටකින් තිබ්බා.
ටී අකුර තමයි ඒකේ සංකේතය උනේ. ටී එකේ බලන්න ඔය කතර නැද්ද කියලා උඩ කොටස ක්‍රොස් එකක් තියෙන කුරුසයක් එතකොට තියෙනවා. ඒ කුරුස කොටසට එන්න අවශ්‍ය නැහැ. නමුත් මැද ඒ අනුපාතය හරියන දිශා හතර මතුවෙන ක්‍රොස් එක උඩ තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රවන තැන කියන එක. ඒක තියෙනවා. එතකොට මිනිස්සු ඒ ඇඩ්වර්ටයිස් කරන්න පොඩි පොඩි මැසේජ් යවන්න ඔය ලොකු කොට ඒක යනවා බටහිරින්. ඒ අය භාවිතා කරපු එකක් තමයි ට්විටර් කියලා කියන්නේ. එතකොට පෙර තිබ්බ අවස්ථාව ඒ විදිහට ට්විටර් එකේ. දැන් තියෙන අවස්ථාව ඒක X කියලා කියනවා. එතකොට පෙර තිබ්බ ට්විටර් එක දැන් X කියලා වෙනස් කරනවා. යම්කිසි මූල්‍යමය ගනුදෙනුවක තුලින් එක සිද්ධ වෙනවා යම්කිසි හේතුවක් නිසා. නමුත් ප්‍රතිඵලයේ වෙලා තියෙන යම්කිසි ඊට වැඩිය වෙනස් දෙයක් වෙනවා. එතකොට කවුද මේ X වල අයිතිකාරය? ඔය හැමෝම දන්න ඉලෝන් මස්ක් වෙනවා. ලෝකයේ ධනවත්ම කෙනෙක් විදියට ගන්න හැකියාවක් තියෙන. ඒ වගේම තාක්ෂණික බලය වැඩිපුරම තියෙන කෙනා විදියට ගන්නත් පුළුවන්. ඒ පෙන්눔 කරලා දෙන විදියට ඊට වැඩිය වෙනස් පිටිපස්සෙන් තියෙන වෙන යාන්ත්‍රණයක් ඒක තුළ හැමතිස්සෙම තියෙනවා. නමුත් ලෝකයට පෙන්눔 කරලා දෙන විදියට ලොකු බලවතෙක් විදියට පෙන්눔 කරනවා. එතකොට හරි ට්විටර් එකේ අර හරියට මූලික ප්‍රධාන දිශා එක ආපු ඒ කේන්ද්‍රස්ථානය කියන එක ඒක තිබ්බා පෙර. එතකොට මෙයා ඒක කරකෙව්වා නේද මෙහෙම කළා. පොඩ්ඩක් වෙනස් කරා නේද ඒක. හැඩතලය හැරෙව්වා නේද අනිත් පැත්තට. හැඩේ සම්පූර්ණ මේ කියන්නේ එනර්ජි එක වෙනස් කරා කියලා පේන්නේ නැද්ද? එතකොට ඒකේ සංකේතය මොන පාටින්ද තියෙන්නේ? ලස්සන කලින් තිබ්බ ට්විටර් නිල් පාට ලා නිල් පාටද තියෙන්නේ? නෑ නේද? කළු පාටින් තියෙන්නේ. එතකොට ඔන්න ඔය එක අකුරක් මම පෙන්නේ. හරි. ඊට පස්සේ දැන් T අකුර මැට්‍රික්ස් ඒ කියන්නේ මැට්‍රික්ස් කියන එක නේ. කලින් T අකුර තිබ්බ නේද කලින් ට්විටර් එකේ. කලින් ට්විටර් එකේ ලෝගෝ එක උනේ T අකුර වෙනවා. හරි නේ. ඒකත් එතකොට ඊට සම්බන්ධයි නේ. දැන් ඒ අපි කතා කරපු ඒ ට්විටර් කියන ඇප් එකේ ලෝගෝ එක ගැන මම කතා කරේ. එතකොට එහි තියෙන ශක්තිය වෙනස් කරා කියලා මම මෙතන සඳහන් කරා. පරිවර්තනයකට ලක් වුණා කියලා සඳහන් කරා. පරිවර්තනයේ වුණ හැටි ඊට අදාළ පුද්ගලයන් එහෙම සඳහන් කරා. ඒකෙන් මොකද වුණේ කියලා බැලුවොත් එහෙම ඊට අදාළ දෙයක් තමයි මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ ලෝකය තුල. ඒ පරිවර්තනයට අදාළව දෙයක් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ පෙන්වන සිද්ධීන් වල ඒ එක සිද්ධියක්වත් ඒ පෙන්වන විදිය නොවෙනවා. ඒ වගේ ඒ වචනවල තියෙන අර්ථය, ඒ සංකේතවල තියෙන අර්ථය, ඒ විපර්යාසයන්, ඒ වෙනස්කම්, ඒ කිසි දෙයක් ඒ පෙන්වන විදිහට නොවේ සිද්ධ වෙන්නේ. නමුත් ඒ වගේ සංගවිච්ච අර්ථයක් හැමදෙස්සෙම තියෙනවා. ඊට අදාළව තමයි මේ ලෝකේ ශක්තිය, එහෙම නැත්නම් බලය වෙනස් වෙන ආකාරය, පරිවර්තනයේ ආකාරය සිද්ධ වෙන්නේ. ඒතර පෙර ස්වභාවය කියන්නේ දැන් මීට කොයි කාලයකදෝක වෙනස් කරන්න තියෙන මම ට්විටර් ඒව ගැන එකකවත්. Facebook වලත් නෑ, ඒ කිසිම දෙයක් නෑ. Facebook එකත් ඊට සමාන ලෝගෝ එකක් තියෙනවා. එතකොට ළඟදී මෑත අතීතයේ තමයි මේ ලෝගෝ එක සහ කම්පැනි නේම් එක වෙනස් කරන්නේ. ඒ කියන්නේ පෙර එතකොට ටිකක් යහපත් ඒ කියන්නේ නිකන් දැන් එතකොට කෙලින්ම ඊට වැඩි ඉන්ටෙන්ස් විදිහට ඒ කියන්නේ ඊට වැඩි තීව්‍රව ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි එතෙන්දී මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ වෙනස. ඔය අකුරු දෙකක් ගත්තේ හරි. අනික් ඒ වගේ විවිධ අර්ථ තියෙනවා, විවිධ සුවිශේෂී දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඒවා අපිට අදාළ නොවෙනවා. මොකද මේ හැමදේම සබහාදාම වෙනවා. ඒ සබහාදාම තමයි මගේ පදනම කියලා කියන්නේ ඒක වෙනවා. බුදුදහම සබහාදාම කියන්නේ හැමදෙස්සම ආශිර්වාදයක් විදියට ගොඩනැගෙන දෙයක් මිසක් ඒ තුල හතුරෙක් බිහි වෙන්නේ නැති වෙනවා. ඒක තමයි ඒ තුල පදනම් වෙන්නේ කියලා කියන්නේ ඒක නිසා වෙනවා. ಗುಣධර්ම වර්ධනය කරේ ගැනීම විශේෂී වෙනවා මේක තුල ජීවත් වෙනකොට. එහෙම නැත්නම් අර විදිය සිතුවිලි වලට ටග් ගාලා මිනිස්සු ඇදලා යන. ඒ සගස්මට මිනිස්සු ඇදලා යන එක කවදාවත් නවත්තන්න බැරි වෙනවා. ඒක ඒ විදිහටම යනවා. ඒක එහෙම ගියා කියලා යහපත නැති වෙන්නේ නැහැ කවදාවත්. යහපත කියන්නේ මේ විශ්වයේ මූල ශක්තිය වෙනවා, ශුද්ධ ශක්තියම වෙනවා. ඒ නිසා ඒක හැම විටම තියෙනවා. තව විදිහක් තමයි මැට්‍රික්ස්යේ සකස්ම හඳුනගන්න කෙලස් කියන එක. හරි. දැන් ඔබේ හිත ඇදිලා යනවා නම් මොකක් හරි දෙයකට. හිත ගියා කියලා කියන්නේ. හිත ගිය තැන කියලා කියන්නේ.
හිත ගිය තැන එයා එක පසු පස් යනවා කියලා කිය. හිත ගිය තැන මාලිගාව කියලත් කවුරු හරි මට කිව්වා එතුමා. ඒ කියන්නේ මාලිගාවක් හදනවා කියලා කියන්නේ හිත ගියා කියන්නේ ඒක ඝනීභවණය වෙලා ඒ ශක්තිය ඒ ඒක තමන්ගේ තන වෙන. ඒකයි මාලිගාව කියලා කියන්නේ. අන්න ඒක තමයි සකස්ම බිහි වෙන තැන. එතකොට ඔබ තුලින් මේ සකස්මට ශක්තිය දෙනවා කියලා කියන්නේ ඔබේ හිත එතන ගලාගෙන ගියා කියලා කියන්නේ. අන්න කෙලෙස්ය මත උනා. බුදුහාඳුර දකින්න කියන්නේ ඒක වෙනවා. ගිය ගම අර මැට්‍රික්ස් එක කියන සකස්ම කියන්නේ පැවැත්ම කියන සකස්ම තමයි පෝෂණය වෙන්නේ. එතකොට බලන්න ඔබගේ හිත යන්න පුළුවන් දේවල් ඔබට කොච්චර හම් වෙනවද දවස තුර. එක දවසක් තුල කොච්චර දේවල් හම් වෙනවද? උදේ හැරිච්ච ගමන් ඔබ ෆෝන් එක බැලුවට පස්සේ ඉඳන්ම කොච්චර දේවල් තියෙනවද? අන්න ඒ සියලුම දේවල් තුලින් ඔබේ ශක්තිය තමයි ඇදලා ගන්න. කියන්නේ ඔබ ඒක ෆීඩ් කරනවා මත. ඔබ ඒකට ආහාර දෙමින් ඒක පවත්වගෙන යනවා. ඉතින් ඒක හොඳයි නම් ඔබට ඒක ගැටලුවකුත් නෑ. එතකොට හිත යන යන තැන් කියලා කියන්නේ අන්න ඒ ඔබේ කෙලස් තමයි ඒ වතුවේ. කෙලස් ප්‍රහීණය කරපු කෙනා කියන්නේ ඒ කෙනා මැට්‍රික්ස් වල ශක්තිය දෙන්නේ නැති කෙනා වෙනවා. එයා එතර වුණා කියන්නේ මේක. යහපත්ව හිත ගියත් එකයි අන්තිමට අයහපත්ව හිත ගියත් එකයි නේද? ඇලුනත් එකයි ගැටුනත් එකයි නේ. හිත ගියා කියන්නේ මොනියම් හෝ දෙයක. ඒකනේ දැන් හොඳින් බැරි නම් නරකින් කියලා වචනයක් ගොඩනගන්නේත් ඒක වෙනවා. ඒතර ඒක තමයි මේ සකස්මේ ස්වභාවය. ආස හිතන දෙයක් දීලා බලනවා. ඒක අපි අරගෙන කෑවේ නැත්තම් එහෙම ඊට පස්සේ තමයි නරකින් එක එන්නේ. ගැටෙන එක එන්නේ අන්න ඒක නිසා. ඒතර ගැටෙනකොට ක්‍රියාත්මක වෙන්න වෙනවන්නේ. ඒකයි හොඳින් හෝ නරකින් කියන එක අන්න ගොඩනගිච්ච හැටි. සිංහල භාෂාව කියන්නේ සුවිශේෂී දෙයක් වෙනවා. සිංහල භාෂාව ඇත්තටම ඒ සකස්ම අනිත් පැත්තට කරකවන්න පුළුවන් භාෂාවක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක ඉදිරියේදී කතා කරමු. බුදුවරු බෝසත්වරු කතා කරපු භාෂාවකින් එන එකක් තමයි මේ අවස්ථාවට සිංහල භාෂාව වෙන්නේ. ඒක අනිවාර්යම සුවිශේෂී. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවත් සුවිශේෂී. දැන් අපි මේක තුල මේ සකස්ම තුල නෙයින් ඒක තුල ජීවත් වෙන්න ඕනේ. ඒක තුල පවතින මොන හරි දෙයක් කරන්න අවශ්‍ය වෙනවලනේ. එතකොට ඒකත් එහෙම තියෙනවා. හොඳයි. නැවත අපි සුභාදාමට එනවා. එතකොට සුභාදාම තමයි මේ හැම යාන්ත්‍රණයක්ම බවට පත් වෙන්නේ. සුභාදාමේ ශුද්ධ ශක්තිය වල ස්වභාවයේ විවිධ ස්වරූපයන් වලට වෙනස් වෙලා විවිධ අයරුන් ක්‍රියාත්මක වෙන ආකාරය තමයි මේ හැම දෙයක්. මේ නිසා ඒ කිසි දෙයකට කලබල වෙන්න එපා. ඒ කිසි දෙයක ශක්තිය දෙන්න එපා. හිත නිදහස්ව උදේ නැගිටින්න, හිත නිදහස්ව නිින්දට යන්න,